අවුරුදු 30 ගණන් පුදුවට එන්න බැරි විච්ච රණින් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ දේශපාලන පක්ෂ ඔක්කොම එකතු වෙලා වාඩි කරන කොහෙද ජනාධිපති වත් ජනාධිපති වත් එදුව වාඩි කරන්නේ කවුද ඒක පොට්ටුව ඉන්නවා ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා ඒක එක්සත් ජාතික පක්ෂය ඉන්නවා ඒක TNA එක ඉන්නවා ඒක පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ ඉන්නවා අපි දකිනවා ඒක පරාජය කරන්න තිබුණු කුමන්ත්‍රණේ අපි දැක්කා ඒක මනුෂයෙක්ට ඒක හොඳ අවබෝධයක් තියෙනවා මයි වලේ මනුෂයට කතා කරලා කිව්වා මනුෂ්‍ය ලෝකයේ නම ස්ථිර කරන්න හරි යෝජනා කරන්න හරි ඕනේ ඔයා ඉතින් මේ සමහර අය කියනෝනේ රාජපක්ෂල කියලා රාජපක්ෂල කියද්දි තමයි පාර්ලිමේන්තුවේ වෙන කාගේද ජනාධිපති වෙන්නේ සජිත් දලස් රාජපක්ෂ ට්‍රයිගරේ සජිත් දලස් රාජපක්ෂ ට්‍රයිගරේ රාජපක්ෂලගේ දන්න ගන්න ඒක යෝජනා කරේ කෝට්ටුවේ සභාපති GLP රණිල් වික්‍රමසිංහ මහත්තයාගෙන අපි යෝජනා කරේ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් කුණවර්ත ඒ යෝජනාව සම්මත කරේ මනෝෂ නානත්තාරයි කියලා මම ඔබට මතක් කරගන්න කිව්වා ඔහුම බෑ හැදින් අපුඩියක් ගන්න ඕන මිනිස්සු මම දන්නෝ ඒක දිවිච්ච අමාරු මම දන්නෝ ඒක දිවිච්ච අමාරු එතකොට බලන්න මට මතකයි ජූලි 11 මට මතකයි ජූලි 9 මෙහි කෝච්චියෙන් සෙනඟ නගලා කොළඹ එනෝ 10 මතකයි මට මතකයි රණිල් වික්‍රමසිංහ මහත්තයාගේ පුච්චනවා පුච්චනකොට මම එතන ගිහිල්ලා මේ වගේම මයික් සෙට් එකක් තියලා කියනවා මොකද කියන්නේ අපි රණිල් වික්‍රමසිංහ මහත්මයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අවල් මගන්ති අනුව වැඩ බලන ජනාධිපති හැටියට පත් කළා ජනාධිපති හැටියට පත් කරනවා කියලා මම දකින්න නොදත් දරුවන් Facebook එකේ අපි අම්මා තාත්තා මතක් කරමු ඒවට අනුකම්ප කරන්න ඒවට සමාව දෙන්න දැන් බලන්න මේ ඉස්සරහ තියෙන රූපවාහිනී channel වලට නැති අයිතියක් ඔබේ අතීතීන රූපවාහිනියට දෙනවා මොනතරම් ලැජ්ජද බලන්න බලන්න උන්දියා දැම්මම ළමයිකට ළමයි 145කට බලන්න පුළුවන් කියලා එහෙම එහෙම නීතියක් ලෝකේ නැහැ සිංගප්පූරේ ඒව කරන්න බෑ මැලේසියාවේ ඒව කරන්න බෑ චීනේ ඒව කරන්න බෑ ඉන්දියාවේ ඒව කරන්න බෑ ඒකට කියනවා බහුභූත ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඔබේ අතේ තියෙන රූපවාහිනියේ තියෙන කුණු හරප රෑට මේ දෙරණි පෙන්නුවොත් රෑට හිරුවෙගේ පෙන්නුවොත් රෑට රූපවාහිනිය පෙන්නුවොත් රෑට ITN එකේ පෙන්නුවොත් රෑට සිරසේ පෙන්නුවොත් ඔබ ඒව බහලදයි. අතේ තියෙන එක බලලා සත්‍යගත වෙනවා. ලැජ්ජයි. දැන් ඒ නිසා තමයි අර ලෝකේ තියෙන අනිත් දීති රීති ඉක්මනට සම්මත කරගන්න අනිවාර්යයෙන්ම සම්මත කරගන්න. ජාතිය යහපත සඳහා. ජාතිය යහපත සඳහා. ඒවට බය වුණොත් ලංකාව උඩ ගන්න බෑ. බය නැතුව සම්මත කළ යුතුයි. බලන්න හොරු 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 කී පාරක් මේක කිව්වද බලන්න. හොරු ඉන්නවනම් උදාලු පොලිසියට ගිහින් පැමිණලා දාන්න. හොර හොර කියන්නේ තුන. දැන් ඒ නිසා ආසියාවේ ලෝකේ තියෙන බල සම්පන්නම දූෂණ විරෝධී පනත රණිල් වික්‍රමසිංහ මහත්තයා මේ දවස් ටිකේ කරලා සම්මත කරා. ඉතින් ගිහිල්ලා දාන එක ඇත්තේ අන්තිවල කියන්නේ. මැතිවරණ වලදී කරන විදේශ යන්නම් මුදල් පරිහරණය පාලනය කරන්න උන හංගා ගෙනාව මැතිවරණ කාලේට නීති පද්ධතිය. සල්ලි ආව කොහෙන්ද ආවි කියලා කියන්නේ. ඒකත් සම්මත කළා. දැන් මේ වෙන පාරක් නැහැ. මේ කතිකෝ කිව්වා. වෙන පාරක් නැහැ. නිදහසෙන් පස්සේ දේශපාලන පක්ෂ අපි ඇතුළු කොම බලය ලබා ගැනීම සඳහා බොරු කියලා කියලා රට හිරවුණා. රට හිරවුණා. ලෝකේ රටවල් බංකොලොත් වුණාම අවුරුදු 5 10 12 යනකම් ගොඩ ගන්න බෑ. රණිල් වික්‍රමසිංහ මහත්තයා වැඩේ බාර අරගෙන අවුරුද්දයි මාස 7යි පෙට්‍රල් දීලා ඩීසල් දීලා භූමි තෙල් දීලා නැව් ගණන්ලා ඩොලර් ගණන්ලා රට ගොඩ දාන නායකයා
රණිල් වික්‍රමසිංහට දායක එකතු කරලා ගහන්න ඕන මිත්‍රවරුනි අපුරියා. ඔබ අද මේ ශාලාවේ වාඩි වෙලා ඉන්නේ රණිල් වික්‍රමසිංහට පිං සිද්ධ වෙන්න. නැත්තම් ඔබ